අපි ඔබ හමුට ආවේ හරිදේ ටීවී ජීවිත සිහින වැඩසටහන ඔස්සේ. අපේ ජීවිතයේ සිහිනයක්මද? අපේ ජීවිතයේ සිහිනයක් නොවන්නට මේ වැඩසටහන ඔබට රුකුලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි සියලු දෙනාටම ජීවිතයේ සිහින තියෙනවා. හැබැයි ඒ සිහින සිහිනයක් නොවන්නට දීම අපේ බලාපොරොත්තුව. ඉතින් අද වැඩසටහනේ අපි ගෙන එන්නේ මරණින් මතු පැවැත්මක්. අපි සියලු දෙනාම උපදිනා වගේම මරණයට පත් වෙනවා. ඉතින් මේ මරණින් මතු පැවැත්මක් පිළිබඳව තමයි අද අපි වැඩසටහනින් කතා කරන්නේ. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න අද අපේ වැඩසටහනට සහභාගී වෙනවා විශ්‍රාමික විධායක ශ්‍රේණියේ බැංකු නිලධාරී බෞද්ධ කටයුතු පිළිබඳ මාර්ගෝපදේශක ඇල්බර්ට් හේවගේ මහතා. ඉතින් එතුමාගේ පරීක්ෂණ නිරීක්ෂණ ඇසුරේ නිගමන කරා එළඹිලා විශාල ගවේෂණයකින් අදෘශ්‍යමාන බලවේග පිළිබඳව ඔබ වෙතට ගෙන එන්නයි අපි සූදානම් වෙන්නේ. අදෘශ්‍යමාන බලවේග කියන එක අපි හැමෝම විශ්වාස කරනවාද? බුදුදහම සඳහන් කරන පැහැදිලිව ආඨානාටි සූත්‍ර දේශනාවෙත් මරණානුස්සති භාවනාවේදීත් ඔය මරණය සිදුවෙන ආකාරයත් ආඨානාටි සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේට දේශනාවේ සඳහන් වෙනවා. උන්වහන්සේට පවා ඒන අදුෂ්මාන බලවේග අකමැත්තක් දක්වපුවා. ඒ වගේම මරණින් මතු පැවැත්ම දේශනාවේදී මේ මරණින් මතු පැවැත්ම දේශනාමා කරන්න අදහස් කළේ මරණානුසති භාවනාවකදී එක් තැනක සඳහන් වෙනවා අපේ මේ මරණය අදුෂ්මාන බලවේග නිසාත් සිදුවෙන්න පුළුවන් කියලා. ඒ වගේම මා වසර ගානාවක් මගේ ගුරුදේවයන් වහන්සේ වන මඩවල උපාලි නායක ස්වාමින්වහන්සේගෙන් භාවනා අභ්‍යාසය ඉගෙනගෙන 2002 වගේ වසරදී ඉගෙන ගත්තේ. ඊට පස්සේ මේ භාවනා මං ප්‍රගුණ කළා උන්වහන්සේගේ උපදේශයෙන්. ප්‍රගුණ කරලා උන්වහන්සේ මට අවවාද දුන්නා තමන් පළමුව එකඩු වෙන්න කියලා උපදෙස් දීලා දෙවනුව මම උන්වහන්සේ බැහැ දකින්න ගියාම අවවාද දුන්නා දැන් සමාජික සේවය කරන්න සූදානම් වෙන්න කියලා. ඒ අනුව තමයි මම වසර 17ක් වගේ කාලයක් 17ක් 19ක් වගේ කාලයක් මේ අභ්‍යාසය කරගෙන ආවේ. ඒ කරගෙන එනකොට මට දැනුණා මගේ සිල්ලුතුන් රාශියකට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා විශ්වය අපට වඩා බලවත් බව. ඒ විශ්වය අපට වඩා බලවත් කියන එක මා ගවේෂණය කරගෙන යන විට මට දැනුණා රටේ පාලකයෝ අධාර්මිෂ්ඨ වෙනකොට පාලිතයෝ අධාර්මිෂ්ඨ වෙනවා. පාලිතයෝ අධාර්මිෂ්ඨ වෙනකොට රටේ ජනතාව අධාර්මිෂ්ඨ වෙනවා. ජනතාව අධාර්මිෂ්ඨ වෙනකොට ජනතාවගෙන් දෙවිවරු ඈත් වෙනවා. අදුෂ්මාන බලවේග තමයි ලං වෙන්නේ. ඒ නිසා තමයි මා නිතරම සඳහන් කරන බෞද්ධ ජනතාවට විශ්වය අපට වඩා බලවත්. අපි ධම්මානු ධම්ම ප්‍රතිපදාවනෝ කටයුතු නොකරොත් අපි විනාශය කරා යනවා. එළවත් මෙළවත් දෙකේම විනාශය. ඒක තමයි මගේ ගවේෂණය. මා සඳහන් කරන්නේ මා එක අවස්ථාවක ගවේෂණයක් කළා. මට ජනප්‍රවාද වලින් දැනගන්න ලැබුණා එක්තරා බංගලාවක් තියෙනවා. විශාල පැරණි බංගලාවක්. ඒ බංගලාව කවුරුත් පරිහරණය කරන්නේ මුරකාරෙක් තමයි දන්න කාලේ ඉඳලම ඒක රැකගෙන ඉන්නේ. ඒ බංගලාවට මිනිස්සු යන්නේ නැති හේතුව මිනිස්සු ජනප්‍රවාද වල සඳහන් කරනවා ඒ බංගලාව ඇතුලේ කළු ගලක් හැදිලා තියෙනවා, ලියලන ගලක්. ඒ ලියලන ගල කැඩුවෙන් පස්සේ ලේනවා. අන්න එහෙම ජනප්‍රවාද කතාවක් ඉදිරිපත් කරනවා. ඒ මිනිසුන්ගේ මතයේ තිබුණේ ඒ රටේ සමාජයේ දේශපාලන කරපු ඒ පුජ්‍යලයා ඒ තැනත්තා මිය පරලෝ ගිහිලා දුගතිය උපදිලා ඒ බංගලාවෙම ඉන්නවා කියලා. අදටත් ඒ බංගලාව තවමත් නටබුන් වෙලා තියෙනවා. මම මේ ගවේෂණය කරාම මා ගිහිල්ලා බැලුවා එහෙම ගලක් නැහැ. නමුත් සිදුවීම පැහැදිලිව පේන්න තියෙනවා. පරිසරය දිහා බැලුවම කිසි කෙනෙකුට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නෙවෙයි. මම මේ පිළිබඳව ගවේෂණ කරලා මා රට දෙන්න තියෙන ආදර්ශය තමයි මේ රටේ අපි බෞද්ධ ජනතාව වශයෙන්
බෞද්ධයේ විශේෂයෙන්ම ධම්මාන ධම්ම ප්‍රතිපදානෝ ගත කර කටයුතු කළ යුතුමයි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ බෞද්ධයෙක් වෙන්න සුසුකම් අපිට කියලා තියෙනවා. ඒක තමයි අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවක් යන සිවණක් පිරිස මේ ලෝකේ පහළ වුණා නම් ඒ බෞද්ධ බුදුදහම ස්ථාපිත වුණා කියලා සඳහන් වෙනවා. නමුත් මට සඳහන් කරන්න ඕන එහෙම සඳහන් කළත් අපේ ජනතාව ඒ தත්ත්වේ නැහැ කියලා මම ඔප්පු කළා තියෙනවා. ඒ නිසා මම සඳහන් කරන්නේ මේ රටේ 2 කෝටි 50 ලක්ෂයක් ජනතාව ඉන්න රටක නායකයා තමයි ඒ නායකයා ඒ 2 කෝටි 50 ලක්ෂයේම බාරකරු වගේම සේකයයි. ඊට අමතරව මේ රටේ ජනතාවගේ 2 කෝටි 50 ලක්ෂයක් ජනතාව ඉන්න රටේ මැති අමතරු 225ක් ඉන්නවනම් ඒ 225 2 කෝටි 50 ලක්ෂයෙන් බෙදුවම 111111ක් එක මන්ත්‍රීවරයෙකුට අයිති. එනම් මෙවැනි 111111ක ජනතාවක් හිමි වුණේ පෙර කරන ලද කුසල් මතයි. එන අපි මේ ගත කරන්නේ පෙර ඇසුර. එවැනි කුසල් සම්භාරයකට අඩිතාලම දාපු උරුමකම් කියන රටේ පාලක නායකයෝ පාලිත නායකයෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන කියලා මා කියන්නේ. අර මා ඉහතින් සඳහන් කර විදියට මේ වගේ රටේ ජනතාවට සේවය කරන්න ඇවිල්ලා රටේ ජනතාවගේ උරුමකරුවන් වාසයෙන් ඇවිල්ලා ඒක හරිද ඉෂ්ට නොකර අයථා වැඩ කළාම අර ඉහත සඳහන් කළ මන්ත්‍රීතුමාට ගිය කල තමයි වෙන්නේ. හේතුව ඒ ඇත්තෝ මතක තියාගන්න ඕන බුදුදහමට අනුව බුදුදහම යනු බුදුදහමේ පැහැදිලිව සඳහන් කරනවා මීළඟ මේ ලෝකේ උප්පත්ති ලබන්න නම් කර්මය පෙරටු කරගෙනමයි උප්පත්ති ලබන්නේ. එහෙනම් ඇත්තෝ මී යනකොට මී යන්නේ උපාදාන කරගෙනමයි. එහෙනම් ගේදොර වතුපිටි ඉඩකඩම් අහසුසට ධන දාන්න රැස් කරත් කිසිවක් ගෙනියන්නේ නැහැ. හැබැයි උපාදාන කරන් ගියොත් ගිය සැනින් ආපස්සට එනවා. මගේ ගවේෂණේ එකයි මා පණිවිඩය දෙන්න යන්නේ. ඒ නිසා ඒ කියන සමාජ සේවකයන්ගෙන් මා ඉල්ලීමක් කරනවා සඳහන් කරනවා ඒ කියන්නා වූ 111111න් පළමුව 111111කටවත් සීලෙන් හා ගුණෙන් හා මිනිස්සු හදන්න පුළුවන් නම් මිනිසුගේ සිත සංවර්ධනය කරන්න පුළුවන් ඒක තමයි කරන් තියෙන ලොකුම රටට කරන ජනතාවට කරන දායාදය. ඒක තමයි මා සඳහන් කරන්නේ. ඒ වගේම මා මේ ගවේෂණය කරමින් සිටින අතරේ මම ඉතාමත් රහසිගතවයි ජීවත් වෙන්නේ. මා මේ වැඩසටහනට ආවත් මා කිසිම අවස්ථාවක බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම කෙනෙකුට මේ සම්බන්ධව මුහුණ දෙන්න. ඒකට මා ඒකේ මගේ භාවනාවට එක බාධාවක්. ඒ නිසා මා ඉල්ලීමක් කරනවා මේ රංජිත් කරුණාසේන නැමැති පුජ්‍යලයා මා මුණ ගැහෙන්නාවේ ඔහු මගේ දැනුම හැටියට මීඩියා ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. එතුමාගේ මල්ලි තමයි මා අසුරු කරලා තියෙන්නේ. එතුමාගේ මල්ලිගේ අනුදැනුම ඇතුව මල්ලිගේ ඉල්ලීම් පරිදි තමයි මා ළඟට ආවේ. මා ළඟට ඇවිල්ලා මෙයත් මගේ ඉල්ලීමක් කරා. මෙයත් ඒ වගේම බංගලාවක් කරන් තමයි ඉන්නේ. මෙයාට තාත්තරමේ තාත්තා තමයි මේ බංගලාව අරන් දීලා තියෙන්නේ. නමුත් මෙයා මට කිව්වා මේ මංගලාවේ මට ඉන්න අපහසුයි කිසිම ආර්ථික දියුණුවක් නැහැ. නමුත් මට දැනෙනවා මේ අපිට වඩා මේ මේ බංගලාවේ විශේෂත්වයක් තියෙනවා කියලා. ඉතින් මා අවබෝධ කරගත්ත ධර්ම මේ ගවේෂණය අනුව මා දන්නවා එවැනි තැන්වල ගවේෂණය කළාම ඒක තියෙන යථාර්ථය. මා මෙතුමාගේ ඉල්ලීම් පරිදි මෙතුමාගේ බංගලාවට මං ආවා. ආවම මෙතුමා මට බංගලාවේ සියලුම පරිසරය දේවල් සියලු විස්තර කරලා බංගලාව තිබුණ හැටි බංගලාව ඒක වෙනස් කරපැටි සියල්ල කියලා කිව්වා. නමුත් මට මේ තැනත්තන්ගෙන් කරදරයක් නම් නැති කියලා. ඉතින් මම ගොය ඉතින් කරදරයක් නැත්තම් එන්න මම යන්නම් කියලා මා ගියා. පසුදා උදෑසන 5ට මෙතුමා මට දුරකථන ඇමතුම් කතාවල කිව්වා. මාත්‍යා මට ඉරෑ 2ට අර මිනිහෙක් ගැහුවා නැගිට ගන්න බෑ කියලා. ඊට පස්සේ මා වහාම ක්‍රියාත්මක කළා. නැවත මා වාහනයකින් ඇවිල්ලා බලනකොට ඇත්ත එයා ලෙඩ වෙලා ඉන්නවා. මං කිව්වා මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් දැන් නම් ඉන්න බෑ මොකක් හරි කරන්න කියලා මගේ ඉල්ලීමක් කළා.
මම ඒ පිළිබඳ ලොකු ගවේෂණයක් කළා. ගවේෂණයක් කළාම මට දැනගන්න ලැබුණා ඒ කියන පුජ්‍යලා හිටු බංගලාවට ඇති අක්කර 174ක් වගේ ප්‍රමාණයක් තියෙන වත්තක ඒ සුපිරින්ටන් කෙනෙක් තමයි මේ පුජ්‍යලයා. එයා සුදු ජාතික පුජ්‍යලේ. ඒ සුපිරින්ටන් පුජ්‍යලෝ කෙනේ කටි බෞද්ධ දර්ශනය නෙමෙයි කටි කතෝලික දර්ශනය පිළිගන්නේ. මම ඒ ගවේෂණ කරලා ඇහුවා මේ ඇයි මෙඹට මොනවද වෙලා තියෙන්නේ කියලා කිව්වා. මේක මගේ දීපල කියලා. මං කිව්වා හරි. මං කිව්වා නිදහස් වෙන වාසනාව තියෙනවද නැහැ කිව්වා. අපි තරම් පින් කරලා නැහැ කිව්වා. ඊට පස්සේ මා ඒ ගවේෂණයේදී තිරණය කළා. අපිට පුළුවන්කම ලැබෙනවා මා ධර්මානුකූල ජීවත් වෙන කෙනෙක් නිසා අපිට ඕනම තැනකදී අවබෝධතා ගිවිසුමකින් අයින් කරගන්න පුළුවන්. එතකොට එතුමා මට කිව්වා මේ මම මෙතුමාට කිව්වා දුගතිගාමින් සහ මේ මිනිසුන් අතර එකට ජීවත් වෙන්න බෑ. ඒ නිසා මගේ ඉල්ලීම අනුව ඔබ ඉවත් වෙලා ඉන්න ඕන. මම එහුවා මං කිව්වා මට මං උදව්වක් වශයෙන් රංජිත් කොඩිතුවක්ව කියන පුජ්‍යලයා ජීවත් වෙනතුරු මේ භූමියට ඇතුල් නොවෙන ඊට පයා නැතුන කාලෙක එන්න කියලා. ඒකින් ඔප්පු වෙන්නේ ඔප්පු කරන්නේ මම අපි සියලු දෙනාම මේ ලෝකෙ උප්පත්ති ලබන්නේ බදු ඔප්පුවක් සහිතමයි. ඒකේ දිනයක් දන්නේ නැහැ අපි යන දිනේ බද්ද නිදහස් වෙන දින දන්නේ නැහැ. මං ඒ සුදු ජාතියට කිව්වා මෙයා මරණ දිනේට, ඒ කියන්නේ මෙයාගේ කාලය අවසන් වුණු දිනේට බදු සීමාව අවසන් වුණ දාට නුඹට එන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි මං ඒ පිළිමඳව කටයුතු කරන්න සියලුම සැලසුම් කරගෙන ඇවිල්ලා ඒ නිවසේ මගේ ධර්මානුකූලව දහමට බුදු දහමට අනුවන ඒ දුගතිගාමියා සමග කරගත් අවබෝධතා ගිසුම අනුව ලොකු ගවේෂණයක් කරලා ඒ කටයුත්ත කළා. ඒ කරපු කටයුත්ත ඒ විස්තරේ මා හිතනවා ඒ කරුණාසේන කුරුතුක් ගරුසේම රංජිත් කුරුතුක් රංජිත් කරුණාසේන මෙතුමගෙන් දැනගත්තොත් වඩා හොඳයි. කෝපවත් රජ මැතිඳුන් ගත නොහෙන උගත මනා ශිල්පයමයි මතු රැකෙන. ඉතින් අති විශාල දින ගණනාවක් තම ගවේෂණයන් එහෙම නැත්නම් නිරීක්ෂණයන් ඔස්සේ නිගමනයන් කරා එළඹිලා අද මෙතුමන් අදෘශ්‍යමාන බලවේග පිළිබඳව විශාල තොරතුරු රසක් ඔබට ඉදිරිපත් කරා. ඉතින් මම ඒ කතා කරපු දේවල් අතරින් ගත්ත දෙයක් තමයි අපි රජකම් කළත් කලකම් පළදෙන. ඉතින් මම කියවනේ කෝපවත් රජ මැතිඳුන් ගත නොහෙන උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියලා. ඉතින් තමන් උගත මේ ශිල්පය ඇසුරෙන් අද අපේ මේ වැඩසටහනට සහභාගී වෙන ප්‍රවීණ මාධ්‍යවේදී රංජිත් කරුණාසේන මහතාත් මෙවැනිම ගවේෂණයක් ඔස්සේ නිගමනයන් කරා අද මේ තොරතුරු රසක් අපේ මේ වැඩසටහන වෙත අරගෙන ඇවිත් තිනවා. රූකලන අධ්‍යාපන සංවර්ධන පදනම මෙහෙයවීමෙන් තමයි අද අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙතුමන්ගේ සම්බන්ධීකරණය කරනවා ප්‍රවීණ මාධ්‍යවේදී රංජිත් කරුණාසේන මහතා. කලින් මෙතුමන් සඳහන් කළා මේ අදෘශ්‍යමාන බලවේගයක් මැඩ පවත්වා ගැනීමට ඔබතුමන් කටයුතු කරා කියලා මෙතුමන්ගේ නිවසේ. ඉතින් මම කැමති මේකේ ඇත්ත නැත්ත අපේ මේ ජනතාවත් කැමති ඇති මේ අදෘශ්‍යමාන බලවේග ඇත්තටම තියෙනවද? මම හිතනවා ගොඩක් අය මේ අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරන්නේ නැහැ. තවත් පිරිසක් මේ අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරනවා. මෙතුමන් තම අත්දැකීමෙන් මේ අදෘශ්‍යමාන බලවේගයන් පිළිබඳව ගවේෂණයක් සිදු කරලා තියෙනවා. ඔබතුමිය කියනා වගේ මමත් ඇත්තටම මාධ්‍යවේදියෙක් හැටියට මේ අදෘශ්‍යමාන බලවේගයන් පිළිගත්තේ නැහැ. නමුත් මම මේ නිවසේ ඉන්න විටදී එක් විශේෂ කාරණා ගොඩක් සිද්ධ වුණා. ඒක ගොඩක් සිදුවීම් රාශියක් තියෙනවා. ඉතින් ඒ කෙටියෙන් කියනවා නම් මම මේ සිදුවීම් එක්ක බැලුවහම මටම හානියක් වුණේ නැහැ. නමුත් මගේ ආර්ථික පැත්ත දියුණුවේ නැහැ. නමුත් මම මට තේරෙන විදිහට මට තේරුණා මේකේ මොකක් හෝ ගැටලුවක් තියෙනවා කියලා. ඒ අනුව තමයි මෙතුමා කිව්වා වගේ මගේ මල්ලි තමයි මෙතුමා සම්බන්ධ වෙලා හිටියේ ඉස්සෙල්ලම. මල්ලි හරහා මම මෙතුමා බොහොම අමාරුවෙන් සම්බන්ධීකරණය කරා. මොකද මෙතුමා හැම විරෙක් සම්බන්ධ වෙන්නේ නැහැ කිසිම කෙනෙක් එක්ක. ඒ පුද්දලයා ගැන කිසිම නියම හැඳින්වීමක් දැනගන්නේ නැතුව. ඉතින් ඒ පසුව මෙතුමා හම්බුනහම මං හිතුවා මගේ සංසාරේ හමුවීමක් වෙන්නේ නැති මෙතුමගේ ඒ මේ උපදෙස් අනුව මම මගේ ස්ථානෙට මෙතුමක් ඇවිල්ලා ඒ යම්කිසි වැඩසටහන් කීපයක් ධර්මානුකූලව කරලා
මම හොඳ දැනකට ගෙනාවා. මං හිතන්නේ ඒ පිළිබඳව අපි ඉස්සරහට කතා කරමු. ඔබතුමිය කියනවා වගේ ඒක ලොකු කතන්දරයක්. ඉතින් මම හිතනවා මගේ මං කෙටියෙන් කියනවා නම් අපේ ප්‍රේක්ෂක ජනතාවට කියන්නේ මේකේ අද වෙනකොට සියලුම ප්‍රතිඵල නෙලාගෙන මම මෙතුමත් එක්ක මුළු ලංකාව පුරාම මේ ගමන යනවා. සමීක්ෂණ කරමි. මං හිතන්නේ ඒක තමයි මේකේ වැදගත්ම දේ. ඉතින් ඒවා මං හිතන්නේ මේ හරි දේ ටීවී එකේ ඉස්සරහට නැරඹීමේදී ඒ සියලුම දේවල් සත්‍ය තොරතුරු මං හිතන්නේ ඉස්සරහට දැනගන්න පුළුවන් වේවි. හරි දේ ටීවී ජීවිත සිහින තුලින් හැමදාමත් අපි ඔබට ගෙනාවේ ඔබේ ජීවිතය නිවැරදි කර ගැනීමට, එහෙම නැත්නම් අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට ප්‍රයෝගී වෙන කරුණු. ඉතින් ඔබ කතා කරා පෙර ඇසුරක් ගැන. ඉතින් මං කැමති අපේ ඇල්බර්ට් හේවගේ මහතාගෙන් මේ පෙර ඇසුර පිළිබඳව කතා කරනවා වගේම මම කැමති අපේ පුංචි කාලේ අපිට උනත් තියෙනවා කියන්නේ ඉදිරියේදී මම කවුද වෙන්නේ? මම ડોක්ටර් කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් මම ගුරුවරයෙක් වෙනවා. නේද? ඉතින් අපිටත් තිබෙන පුංචි කාලේ සිහිනයක් මම අනිවාර්යයෙන්ම මෙන්න මේ තත්ත්වයට යනවා කියලා. ඉතින් ඔබතුමන් පුංචි කාලේ හිතුවද වර්තමානයේ වෙනකොට මං මේ වගේ තැනකට යනවා, මං මේ වගේ දෙයක් ජනතාවට ඉදිරිපත් කරනවා, මං මේ වගේ ජනතාව ඉදිරියේ මෙවැනි දෙයක් ඔවුන්ට මේක ඇත්තමයි, මෙවැනි අදෘශ්‍යමාන බලවේගයක් තිබෙනවා කියලා ගවේෂණය කරලා හොයාගන්නවා කියලා. එහෙම අත්දැකීමක් ඔබතුමාට තිබුණාද පුංචි කාලේ? මම පුංචි කාලේ ඉඳලම ආගමට හරීම ලැබි. හොඳට ඒ පුංචි කාලේ ධර්මය අහනවා. විශේෂයෙන් මේ කාලේ සතියකට වතාවක් ඉරිද බණ අහනවා. මම පුරුද්දක් වශයෙන් කරගෙන තුනවා මේ මහත්මිය බණ අහනකොට පෑනයි පොතයි අරගෙන තමයි මම වාඩුවේ. මම මොන හරි වැදගත් දෙයක් අදත් ඒ විදිහටම කරනවා. එහෙම කරගෙන යන අතරේ මහත්මිය මම අධ්‍යාපන උසස් පෙළ විභාගයට සමත් වෙලා මම ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායක වෙනවා. ශිෂ්‍ය නායක වුණාම ශිෂ්‍ය නායකගේ වගකීමක් තමයි ඒ කාලේ පොසොන් පෝයට වෙසක් පෝයට සිල් සමාදන් වෙනවා. මම සිල් සමාදන් කෙරෙව්වා ශිෂ්‍යෝ කියන මගේ සහෝදර ශිෂ්‍යෝ 200ක් විදුහල් පිටුමාලා ඒ ගුරු මණ්ඩලය ඇතුළුව. මම අපි එදා සාකච්ඡා කරේ ශාස්ත්‍රීය සාකච්ඡා විතරක් කියලා තීරණය කළා. ඒ සාකච්ඡාව අහන්න ඇවිල්ලා හිටියා එවකට මාතර ප්‍රදේශයේ ජීවත් වෙන විනීවර්ධන ධර්මශාලාවේ විනීවර්ධන සම්බන්ධව නායකතුමෙක්. එතුමා මගේ ධර්ම සාකච්ඡා අහගෙන ඉඳලා අවසානයේ මට වැඩසටහන අවසන් වුණායින් පස්සේ එතුමා ඉල්ලීමක් කරා. එයාගේ ධර්මශාලාවට පෝයට මීළඟ පෝයට ඇවිල්ලා ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්න කියලා. මම ඒ වගේම ගියා. මගේ වයස අවුරුදු 17යි. මගේ 17 වයසටත් මම මේ ධර්මය ප්‍රගුණ කරා කියලා මට දැනෙනවා. එතුමාලා ඒ මගෙන් එදා ඉල්ලීමක් කළේ එතුමාලට තිබුණ ගැටලුව තමයි මහත්මිය මේ පුනර්භවය පිළිබඳව, නැවත ඉපදීම පිළිබඳව. ඒ ගවේ එත එයාට තියෙන ලොකුම ප්‍රශ්නයක් මා දකින්නේ ධර්මයන සම්මා දිට්ඨිය නොමැති වීම. එතකොට මා ඒක පැහැදිලි ඔප්පු කරා. එහෙම වෙනවා මීළඟ භවයේ මේ විදිහටයි වෙන්නේ. කර්මය පිරිසුදු කරනවා මේ ලෝකෙ උප්පත්ති ලැබෙන්න මා විදුමින් සඳහන් කළා වගේ. පෙර ඇසුර කියන්නේ මහත්මිය ඔබතුමේ මමයි මේ ගතර කරන්නේ පෙර ඇසුර. හැබැයි හැම තත්පරයක්ම පෙර කළාද කුසල් ටික ගෙවිලා යනවා. අන්න එතනයි පෙර ඇසුර කියලා කියන්නේ. එහෙනම් අපි ඇති කරගන්න ඕන පසු ඇසුර. මම මේ කරන්නේ පසු ඇසුරයි. ඒ නිසයි මම මේ තරම් ධර්මයේ සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මම මේ ධර්මදේශනා අවසානයේ පසුදෑ උදෑසන එක කරලා ආයෙම පස්සේ පසුදෑ උදෑසන ඒ ධර්මශාලාව පූජා කර තැනැත්ත මාමුණ ගහෙන් ඇවිල්ලා කිව්වා දරුවේ දරුව කිව් බව ධර්මයේ හරියට හරි බුද්ධ දේශනාවේ තියෙන හේතුඵල ධර්මයක් මේ දේ කළොත් මේ දේ වෙනවා කියලා අපි උදේ සියල්ල කරලා ඒක ඔයා හිටපු ඔෆිසර් කෙනෙක් ඔෆිසර්ලා ඉන්න ඕනේ නැත්නම් ගමේ ඔෆිසර්ලා ඉතින් අපි උදේ කොහොම කරලා නේද මං කෝ නෑ ඒක අහුවෙනම් පංච නීවරණ ධර්මයකට මං කෝ ඒ ගැන හිතන්න එපා ආර්ය ශ්‍රාවකෙකු දාපටන් බුදු දහමේ සඳහන් වෙනවා එය අඟුලිමාල සූත්‍රයේදී ආර්ය ශ්‍රාවකෙකු දාපටන් මම නිවැරදි පුජ්‍යලෙක් වුණා කියලා හිතාගෙන මේ ඉදිරි ධර්මයේ යන්නේ. පස්සේ මට දැනගන්න ලැබුණා ඒතුමා හොඳ බෞද්ධයෙක් කියලා මේ ගියා. මාගේ පන්නරේ එතනින් පටන් ගත්තා. ඊට පස්සේ මම බැංකු සේවයේ අවුරුදු 30ක් සේවය කළා.
අවසාන මා විධායක ශ්‍රී නිලධාරියෙක් වශයෙන් විශ්‍රාම ලැබුවේ. නමුත් බැංකු නිලධාරියවත් දන්නේ නැහැ මම සෑම පොයටම සිල් ගන්නවා. රැයට පොයට සිල් අරන් උදේට වැටෙනවා. කිසි කෙනෙක් දන්නේ නැහැ. මම මේ භාවනා වැඩසටහන පුහුණු කරපුවාත් කවුරුවත් දන්නේ නැහැ. මම ගොඩාක් උත්සාහ ගත්තේ රහසිගතව ජීවත් වෙන්න. මම සිතූපවේ වනාන්තරේ භාවනා කරලා තියෙනවා. ඒ වගේ විහෙරගල වනාන්තරේ භාවනා කරලා තියෙනවා. මොන්ට මේ විහෙරගල වනාන්තරේදී භාවනා කරද්දී මම ගවේෂණය පිළිබඳ ලොකු අදහසක් මට ආවේ තියෙනවා. ඒ කියන්නේ යෝගාවචර සාමින් මහන්සේ කෙනෙක් මාළඟට ධර්ම සාකච්ඡාවට ආවා. මගේ ධර්ම ඒ භාවනා වැඩසටහන් ගැන අහලා ඊට පස්සේ මාත් එක ධර්ම සාකච්ඡාවල යෝගාවචර සාමින් මහන්සේ කිව්වා මට ආගමන් කතා කරේ මොනවද ඊයේ කතා මේ කරේ කියලා. මම කිව්වා භාවනා වැඩසටහනක් කළා. ඊට පස්සේ යාගෙන ඔව් උඹ නුඹට පුළුවන් කිව්වා මේ බහිරේ අතරින් තියෙන අර බහිරේ මෙතන උඹ වගේ දක්ෂයෙක් වුණා. ඕක කරලා හරියන්නේ නැහැ කිව්වා. නැවත යා කතාව පටන් ගන්න කිව්වා නෑ පුතා බොහොම ඵලයන්. උඹට සද්ධර්මයේ ප්‍රග ප්‍රඥාව පහළ වුණා උඹ ගොඩයි කිව්වා. ඊට පස්සේ මම ගියේ අර භාවනා ක්‍රමෙ මම ප්‍රගුණ කළා තාම. එහෙම ප්‍රගුණ කළා තමයි මේ මහත්මියම ලুকু ගවේෂණයක් ලංකාව පුරා කළා. ඒක ඉදිරි කාලේ දැනගන්න. කොටස් වශයෙන් මා බලාපොරොත්තු වෙනවා මේකේ පරමාර්ථය මා කිසිම ලාභ ප්‍රයෝජනයක් සඳහාවත් මිල මුදලක් ගන්නවත් මා අද වෙනකන් එහෙම ගන්නෑ. මා මුණ ගැහෙන්න පුළුවන් එකම තැන තමයි මාගේ පඤ්ඤාසාගර පිරිවෙන බෙලියත්ත. ඒ පෝයට වැඩසටහන විතරයි මට මුණ ගැහෙන්න පුළුවන් අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒකත් දෙන්නේ විනාඩි 15ක් විතරම ඕනම ගැටලුවක් ඒ කියන්නේ බාහිර අභ්‍යන්තරව ඔය වෙන දුගතිගාමීන් වෙන බලපෑම ඕනම ගැටලුවකට මා විසඳුම් ලබා දෙනවා. දැන්ටත් දීලා තියෙනවා. ඒත්ෙන්දි විතරයි මට මුණ ගැහෙන්න පුළුවන්. මා මුණ ගැහෙන්න අවශ්‍ය නම් මා මේ රංජිත් කරුණාසේන මහත්තයාට මා කියලා තියෙනවා මුණ ගැහෙන ක්‍රමේ. ඒ ක්‍රමයට මා මුණ ගැහෙන්න පුළුවන්. හේතුව මා දන්නවා මා වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. අපි තව පෝය 48ක් විතර වගේ තමයි ජීවත් වෙන්නේ කියලා අදහස අපේ තියෙන්නේ අපිට දැනෙන්නේ. ඒ කාල සීමාව තුළ මා ඉගෙන ගත්ත මා ගවේෂණ කළ මේ පරිේශන අපරාධේ සමාජයට නැති වෙන නිසා තමයි මා වහා තීරණය කරේ මේ කික්මන්ට සමාජයට දීලා මේ තුලින් මේ රටේ ජනතාව බුදුදහමේ සඳහන් වෙන පරිදි කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානු ධම්ම ප්‍රතිපදාවනෝ කටයුතු කරලා ආර්ය ශ්‍රාවකයෙක් වෙලා මේ ගමන යනවා නම් මේ ලෝකෙට යහපතක් වෙන්න පුළුවන්, පරලොවත් යහපතක් වෙන්න පුළුවන්, දෙලොවටම යහපතක් වෙන්න පුළුවන්, සමාජයටත් යහපත් වෙන්න පුළුවන්, අනාගත වාසනාවන්ත සමාජයක් ගොඩනගන්න පුළුවන්. ඒකයි මගේ පරමාර්ථය. හරිතේ ටීවී වෙතින් ඉදිරිපත් කරන ජීවිත සිහින වැඩසටහන දේශපාලනීමේ වැඩසටහනක් නොවුනත් අද ඔබතුමන් කරපු ඒ කතාබහෙන් තේරුණා අපි මොන තත්ත්වයක හිටියත් කුමන තරාතිරමක් ඉසිලුවත් උපදින සියලු දෙනාටම මරණය නියත දෙයක්. ඉතින් මෙවැනි වූ හරබර වටිනා වැඩසටහනක් ඔබ වෙතට ගෙන ඒමට අනුග්‍රහය ලබා දෙන්නේ නෙප්චූන් ෆාමසි ඇන් අයිකයා පුද්ගලික සමාගමේ MRR තුසිත මහත්මයා. ඉතින් අපි ඔබතුමාගෙන් අහන්න කැමති මෙවැනි වූ සමාජ සත්කාර ඔබ බොහෝමයක් කරපු බව අපි මීට කලින් දැන සිටියා. ඉතින් ඒ පිළිබඳව පොඩ්ඩක් කතා කරොත් කොහොමද? ඇත්ත වශයෙන්ම පවසනා නම් මෙතුමා මගේ ගමේ ජීවත්වුවත් තුමාගේ වැඩසටහන් ගැන මම ගොඩක් බෞද්ධ වැඩසටහන් ගැන අහලා තිබුණා. නමුත් මේ ඇල්බර්ට් හේවගේ මහතා සමග මට විතර කතා බහ කරන්න නොලැබුණත් මෙතුමා දවසක් මගේ ෆාමසියට ආවා. ආවට පස්සේ ඇත්තටම එතුමා මේ ඖෂධයක් අරන් වෙන කෙනෙක් කස්ටමර් කෙනෙක් ආවම මුදල දුන්නා, ඖෂධය ගත්තා, ෆාමසියෙන් පිට වෙලා යනවා. නමුත් මෙතුමා එම ඖෂධය අරන් මට පිට බල බල ටිකක් හිටියා. ඉතල මට එතුමා කතා කරා. කතා කරාම මට ඇත්තටම එතුමා මගේ ව්‍යාපාරය ගැනද එතුමා ගොඩක් හරබර දේශනයක් මට දුන්නා. ඉතින් ඇත්තටම අපි ගොඩක් අවිවේකීව ව්‍යාපාරිකයෙක් වුණාම ගොඩක් අවිවේකීව වැඩ කරන කෙනෙක්. මට ඇත්තටම අර කතා කරන මොහොතේ ඇත්තටම මනසට පුදුම සිසිලසක් දැනුණා. ඉතින් මට හිතුණා ඇත්තටම එතුමා මගේ කල්යාණ මිත්‍රයෙක් වුණා. ඇත්තටම කියන්නේ ඇත්තටම අද කාලේ මිත්‍රයන් ගැන කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න බෑනේ. ඉතින් මම මෙතුමාත් එක්ක කතා බහ කරන විතර මට ගැටලුවක් ආවම සමාජයේ තියෙන ප්‍රශ්නද
බෞද්ධ ආගමේ තියෙන මට යන ගැටලුවක් තියෙනවා මම එතුමාගේ මගේ පවුලේ බිරිඳද මගේ දරුවන්ද නිතර අපි එතුමාත් එක්ක සහභාගී වෙලා ගොඩක් වැඩසටහන් වලට අපි සහභාගී වෙලා ඒ වැඩ කටයුතු කරා සමාජ සේවා සත්කාර කරලා තියෙනවා ඉතින් මට හිතුණා මෙතුමා නිතරම කියන දේ ඇත්තයි මෙතුමාගෙන් පස්සේ මේ පණිවිඩය ජනතාවට ගිහිල්ලා මේ දැන් අද කාලේ බැලුවම ඇත්තටම මිනිස්සුන්ගේ ආගමික හැඟීම් ගොඩක් අඩුයි ගොඩක්ම මිල මුදලට තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ මෙතුමා වගේ කෙනෙක් හඳුනගෙන මම හිතුවා ඇත්තටම මෙතුමාටත් මටත් හැකි බවනි උදව් කරලා මේ පණිවිඩය සමාජයට දෙන්න ඕනේ කියලා නෙප්චුන් ෆාමසි ඇන් අයිකියා පුද්ගලික සමාගම මගින් තමයි අපේ මේ මරණින් මතු පැවැත්මක් වැඩසටහනට අනුග්‍රහය ලැබෙන්නේ. ඉතින් එවැනි සමාජ සත්කාර තව දුරටත් ඉදිරියට කරගෙන යාමට ඔබතුමන්ට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රූකලන අධ්‍යාපන සංවර්ධන පදනමේ සම්බන්ධීකරණේ අද මේ වැඩසටහනට හිමි වෙනවා. ඒ වගේම සභාපතිතුමන් ප්‍රවීණ මාධ්‍යවේදී රංජිත් කරුණාසේන මහතාට නැවතම යොමු වෙන්න කැමති මේ අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ වගේම අතීතයේ ඉඳලම අපි මිනිස්සු අදෘශ්‍යමාන දේවල් වලට වන්දනාමාන කරා. ඉතින් ඒ වෙනකොටත් අදෘශ්‍යමාන බලවේග කියන්නේ අදෘශ්‍යමාන දේවල් වස්තුන් පිළිබඳව ඒ මිනිස්සු විශ්වාස කරා. හැබැයි වර්තමානයේ වෙනකොට පිරිසක් එවැනි දේවල් විශ්වාස කරනවා පිරිසක් අවිශ්වාස කරනවා. ඉතින් මමත් කැමති දැනගන්න මේ අදෘශ්‍යමාන බලවේගයකි ඔබතුමා බැටකාපු කෙනෙක්. ඔබතුමාට අත්දැකීමක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තවදුරටත් කතා කරොත් ඔව් ඇත්තටම ඔබතුමිය කියන්නේ මම කැමති ඒ පිළිබඳ ඉදිරියට කතා කරන්න. මං හිතන්නේ අපේ මේක වැඩසටහන් කීපකින් යන නිසා මම ඉදිරි වැඩසටහනේදී ඒ පිළිබඳ දැනුවත් කරන්නම් ප්‍රේක්ෂකයන්. මම කියන්න කැමති මෙතුමා විශේෂයෙන් කිව්වා මෙතුමා ඇත්තටම කිසි කෙනෙක් සම්බන්ධය වෙන්නේ නැහැ මේ ඉදිරියේ. එම නිසා මම තමයි මේ සම්බන්ධ කරලට කරන්නේ. හැබැයි ඒකත් මම ආරාධනා කරන ප්‍රේක්ෂකයන්ගෙන් මම ඒකට දුරකථන අංකයක් දෙන්නම්. ඒ දුරකථන අංකයට කතා කරන්න ඒ පිළිබඳ සොයා බලා මෙතුමාට දැනුවත් කරලා මම ඒ වැඩසටහන් වලට සම්බන්ධීකරණ කටයුතු ලබා දෙන්නම් කියලා මම කියනවා. ඔව්. එහෙමනම් දුරකථන අංකය තමයි 0713017711. හරි. අද මරණින් මතු පැවැත්මක් මේ වැඩසටහනට සහභාගී වුණා සම්පත්ධාරී වශයෙන් විශ්‍රාමික විධායක ශ්‍රේණියේ බැංකු නිලධාරී බෞද්ධ කටයුතු පිළිබඳ මාර්ගෝපදේශක ඇල්බර්ට් හේවගේ මෙතුමා. ඉතින් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම රූකලන අධ්‍යාපන සංවර්ධන පදනමේ සම්බන්ධීකරණතුමන් එහෙම නැත්නම් සභාපතිතුමන් ප්‍රවීණ මාධ්‍යවේදී රංජිත් කරුණාසේන මහතා තමයි මෙවැනි වූ හරබර වැඩසටහනකට ඔබව එකතු කර ගැනීමට මෙතෙන්ට මෙතුමන් සම්බන්ධ කරේ. ඉතින් ඔබතුමන්ටත් බොහොම ස්තුතියි. ඒ වගේම මෙවැනි වූ සමාජ සත්කාර ඉදිරියටත් ගෙන ඒම සඳහා අපිට අනුග්‍රහය ලබා දෙනවා නෙප්චුන් ෆාමසි ඇන් අයිකියා පුද්ගලික සමාගමේ MRR තුසිත මහත්මා. ඔබතුමන්ටත් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මම නැවතත් ඔබතුමන් ඔබ සියලු දෙනාට මතක් කරන්නම් මෙතුමන් සම්බන්ධීකරණය කරගත හැකි දුරකථන අංකය 0777017711 කියන දුරකථන අංකයෙන් මෙතුමන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අද හරිදේ ටීවී ජීවිත සිහින තුළින් ඔබ වෙතට ගෙන ආ මරණින් මතු පැවැත්මක් වැඩසටහන මෙතකින් නිමා වෙනවා. ඊළඟ දවසේ හමු වෙමින් බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාගෙන්ම සමුගන්නම්. ආයුබෝවන්.